හයි ගයිස්, ඉතින් කොහොමද ඔන්න වෙන්ද වගේ අදත් ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් කරන්න සෙට් උනේ. මොකද මේ දවස්වල පොඩ්ඩක් බිසී. ඒක නිසා අනිවාර්යෙන්ම සතියකට එකක් හරි වීඩියෝ එකක් දෙනවා. මට ඉන්නේ පට්ටම සෙට් එකක්. මයි සෙට් එක පට්ට ආදරේ. අනිවාර්යෙන්ම ඒගොල්ලෝ නිසා සතියකට එකක් හරි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. කාලයක් වැඩ නැතුව තිබිලා දැන් වැඩ එක දිගට පටන් අරන් තියෙන්නේ. ඒක නිසා නිකන් මේ දවස්වල බිසී. ඉස්සරහට සතියේට එක වීඩියෝ එකක් හරි අනිවාර්යයෙන්ම දෙනවා. මොකද පට්ට සෙට් එකක් මට ඉන්නේ. කෝල් කරලත් අහනවා වීඩියෝ දාන්න නැත්තේ ඇයි කියලා. අනිවාර්යයෙන්ම ඉස්සරහට සතියේකට එක වීඩියෝ එකක් හරි මම ඔයගොල්ලන්ට ලබා දෙනවා අනිවාර්යයෙන්ම. ඔන්න මං අද ගියේ මහබාගේ ගමේ කැෆේ එකට. ඒකෙන් මම ගෙනාවේ මොනාද කියලා බලමු අපි. රජ්ජාතිනම් ඒකේ තිබ්බේ නැහැ. රයිස් කොත්තු වගේ තමයි තිබ්බේ. මෙසෙන් කර තිබ්බා. ඒකට මං ඇත්තට වැඩි කැමැත්තක් දැක්ුවේ නැහැ. වීඩියෝ ඔයගොල්ලත් එක්ක දැම්මේ නැති නිසා අදත් මම ගෙනාවේ කොත්තුවක්. අපි එහෙනම් කොහොමද කියලා බලමු. මහබාගේ ගමේ කැෆේ රෙස්ටුරන්ට් එකෙන් ගෙන මේ චිකන් කොත්තුව කොහොමද කියලා බලමු එහෙනම් අපි. පට්ටම ගැටයක් දාලා තියෙන්නේ. ගහගන්න පොඩ්ඩ අමාරුයි. ග්‍රේවි එකක් තියෙනවා. මාරම සුවඳක් තියෙනවා. කොහොමද කියලා බලමු. රස්නේයි. නම් වෙලා තියෙනවා ග්‍රේවි එකක්. මේ චිකන් කොත්තු උනේ රුපියල් 750යි. ඒ වගේම මම ඩෙවල් එකක් ගත්තා. හැබැයි මේක නම් මේ ලොග් ගානක් උන්න රුපියල් 200ක් වගේ උනේ. අපි කොහොමද කියලා බලමු. ඒකත් අපි ඇඩ් කරගෙන කොහොමද කියලා රස බලමු එයා නම්. ඔයගොල්ලත් එක වීඩියෝ කරන්න ඇති නිසා ඇත්තටම ගොඩ කාලෙකින් තමයි චිකන් කොත්තුවක් කන්නේ. මොකද කඩවල වලට යන්න බැරුව ගියා. රෑ වෙලා එන්නේ වීඩියෝ එකක් කරන්නත් අමාරුයි පොඩ්ඩක්. එහෙනම් අපි රස බලමු. ඇත්තටම කිව්වොත් ගොඩ කාලෙකින් සෙට් වෙන්නේ මගේ ආදරණීය යාළුවෙක් එක්ක. ඔන්න මං චිකන් කොත්තුවක් අද අරන් ආවා. ඔගලත් එක්ක රස වේදා ගන්න. ඒ චිකන් එක නම් ඇත්තටම බයිට් එකට තමයි හොඳ. ඒ වගේ සැරක් තමයි තියෙන්නේ. තුව සාමාන්‍ය රහත් තමයි මට නම් එන්නේ. ගමේ කඩයක් ඒක. ඇත්තටම මීට වඩා රහණක් තියෙන්න ඕනේ. මම බලාපොරොත්තු වුණ රහ නෑ ඇත්තටම. සාමාන්‍යයෙන් හොඳයි කොත්තුව. කඩේ දැක්කන් පස්සේ මම හිතුවේ මීට වඩා රහ ඇති කියලා. ග්‍රේවිලුන් ටිකක් දාගමු. කොත්තු කනවන හොඳට හොදි තියෙන්න ඕන ඇත්තරම මට නම්.
මා රස්නේ සැරනම් තියෙනවා මාරු විදියට කම්බිනිස්නා වැඩි කරලා වගේ මාර සැරයියා යන්න දාඩි දා තියන්න අදන සමාර සැරයි කම්බේස් කුඩක් දාල වගේ
කොත්තුව නම් ගොඩක් සැරයි. ආමානෙක් නම් කන්න බෑ මේක. ඇත්තනම් මන්න හිතන්නේ කන්න පුළුවන් වෙයි කියලා මාර සැරයි කොත්තුව. ගම්බිරිස් නාවලා වගේ. රවුලක් නෑ. තරයි යන්න මීට වඩා හොඳට දෙන්න. ගම්බිරිස් නම් පොඩ්ඩක් අඩු කරන්න. අයියේ. අයියගෙන තමයි කොත්තුව දැම්මේ. ඇත්තනම් මාරුයි. පපුවට රිදෙනවා වගේ දැන් නම් පොඩ්ඩක්. ඇත්තටම මාරුයි. සත්තයි. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ හම්බෙන්න වෙනවා. බලන් ඉන්නවලා හැමෝටම ආදරෙයි.